You are watching Educational Broadcasting Channel. අපි අද හමු වෙන්නේ ඊළඟ වැඩසටහනක් විදිහට. අපි ඊට කලින් වැඩසටහන ගියනවා අපිට තිත් විදිහට. තිතියක් කියන්නේ මොකද්ද කියලා කියදෙන්න. තිතියක් කියලා කියන්නේ චන්ද්‍රයාගේ ගම. සාමාන්‍යයෙන් චන්ද්‍ර වංශිකයන්ගේ ගැන්නේ වල හැටියට තිතියක් කියන්නේ දවසක්. මේ තිතිය අපේ ජීවිතවලට බලපාන. අපේ ජීවිතවලට බලපාන තිතිය අපේ විශේෂ අවස්ථාවලදී ගණනකත්වලට ඒ තිතිය භාවිතා කරන හැටි අපි ගිය වැඩසටහනින් ගියේ. අද අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි උපන්න තිතියට අනුව අපේ අපගේ සහ අසල්වැසියාගේ යාළුවාගේ යෙහෙළියගේ චරිතය පිළිබඳව යම් යම් හෝඩුවාවක් පොඩි හෝඩුවාවක් ලබා ගන්න संपूर्ण जीवित अभी उपन्न तिथि कोहमद अभी पहलवी दवस उपन्न एक पालवी दवस उपन्न पहलवी अमावक अवसर मिला दवस जनप्रिय वासनावंत श्रेष्ठ बुद्धि चरित्र पिता जनप्रिय चरित्र वासनावंत चरित्र एक චරිතවත්ය ආශ්‍රය කරන ආශ්‍රකන පුද්ගලයා තමයි මේ පළවෙනි තිතියෙන් එව නැත්තම් පළවෙනි උපදුනත් ඔබට ඔබගේ චරිත ස්වභාවය ආරම්භයේ සත්‍යාවක් වෙයි. දෙවෙනි තිතියේ තියවක ජීවිතේ පුරාම සිහිනමවන චරිතය. නිතරම ජීවිතය සිහිනත් එක්ක තමයි එකතු කරගන්නේ. ඒකම මේ සීන එකකින් එක වෙනස් වෙනවා වගේම ඉක්මනට වෙනස් වෙනවා බලාපොරොත්තු දෙවින් දවසේ උපන් ණයට බලාපොරොත්තු ටක්කල මාරු කරගන්න හරි ඉක්මනින් ජීවිතය විනාශ කරගන්න පුළුවන් දෙයක් අමතක කරන්න පුළුවන් බොහොම ඉක්මනින් ඕනම දෙයක් හොඳක් හෝ නරකක් අමතක කරන අලුත් දෙයකට ටක්කල හිතන්න අද වෙන දෙයකට තමන්ට වෘතු දෙන්න නැත්තම් හෙට මේක වේවි අද මේක උනාට කමක් නැහැ කියලා හිතන කෙනෙක් තමයි දේවක වන්නොත් උචර්දී ස්වභාවය අද අසාර්ථක වුණොත් අසාර්ථක වුණා කියලා දුක් වෙන්නේ සතුරු වෙන්නේ නැහැ නමුත් අද අසාර්ථක වුණාට හෙට මම සාර්ථක වෙනවා මගේ ජීවිතයේ සාර්ථකත්වයේ හෙට ලබනවා කියන අපේක්ෂාව ඇතිව සතුට හදාගන්නවා හිත හදාගන්න. හිතේ සතුට උත් හදාගන්න. යාට ජීවිතේ සපුල සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් බලමු තියවක තුන්වෙනි දවසේ උපන්නා. චාම් ගති ගුණ තියෙන කෙනෙක් විනෝදයට සතුටට මුල් තැන දෙන්නේ. සතුටට මුල් තැන දෙනවා. විනෝදයට මුල් තැන දෙනවා. ඒ වුණාට බොහොම චාම්. චාම් ගති ලක්ෂණ තමයි තියෙන්නේ. අඩුවෙන් අඳිනෝ කියන්නේ महावेदन करना विचूर्ण दान दीन ने सामान्य पुद्गलिके स्वभावित तमाय अंदीन फल दीन विशेष विचूर्ण नतुनाट अंदीन फल दीन विशेष देवल गति नतुनाट कैंपिंग वोट विशेष देवल के विनतुनाट इंदुं हिटुं वल आटो उपयाक नतुनाट कैम अप क्या वर्ते के फोटो एका करके ने फेसबुक देर विनतुनाट हमारा यमने यम उन नतुनाट या जीवित बहुम सतुटे गतकरणी बहुम सतुट जीवित गतकरण हेमदेप शुभमादी वहित शुभमादी तम हिता अशुभमादी हिता सतुट तम मूलतेन देन तमंगे सतुट मूलतेन देनवा
අනුන්ගේ සතුටට මුල් තැන දෙනවා. ඊළඟට ජලවක දිනයක උපන්නොත් හතරවන දිනේ උපන්නොත් සම විටම උත්සාහයට මුල් තැන දෙනවා. උත්සාහයට මහන්සි වුණොත් තමයි වට මේක කරන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. මහන්සි වෙලා මේක කරගන්න පුළුවන් කියලා හිතන කෙනෙක් තමයි මහන්සි තරමටම ප්‍රතිඵල ලැබුණ නැතුණාට පුළුවන් තරම් මහන්සි වෙන්න ඉච්ඡන හිතන කෙනෙක් තමයි ජලවක උපන්නොත් මේක පුරපක්ෂයට තියෙන තිතිතික පුරපක්ෂයේ විශේෂණිය මේ අමාවකින් පස්සේ ඇති වෙන පළවිය අමාවකින් පස්සේ තියෙන දියවක අමාවකින් පස්සේ තියෙන දියවක අමාවකින් පස්සේ තියෙන දවක දැන් අපි කියන්නේ විශේෂණිය හත් පස්සේනි දවස ඉතාමත්ම ඉක්මනින් ඕනෑම දෙයක් තේරුම් ගන්න පුළුවන් කවුරු හරි මොනවා හරි කිව්වොත් තක්කන තේරුම් ගන්න පුළුවන් අර අපි කියන්නේ ඉක්මනටපත් වෙනවා කියලා ඉක්මනටපත් වෙන අය තක්කාලා ඒ තේරෙනවා තේරෙනවා කියනකොටම තේරුම් ගන්න කිනේ අධ්‍යාපනය ලබන්න හොඳ කිනේ හොඳ අධ්‍යාපනයක් ලබන්න ජීවිතයක පරිසරයක් තමයි උත් තියෙන්නේ ඒ අතරින් එනිසාම තමා අධිමානසිකත්වයේ උත් තියෙන හැබැයි ඒ අය පොඩි අධිමානසිකත්වයක ඉන්නවා මම තමයි දන්නේ මට කියන්න එන්න එපා මම දන්නවා හැරෙනකොටම මේ වගේ අදහස් තියෙන කෙනෙක් තමයි විශේෂණිය උපදින්නේ ඊළඟට සැටවක පුරා සැටවක අත ගසන හැම දෙයක්ම සාර්ථක වෙන කෙනෙක් අත ගැහුවොත් සාර්ථකයි සැටවක උපන්න කෙනෙක් එනිසාම තමාගෙන පොඩි යාටක් තියෙන පොඩි මානසික සතුට ඒකම අධිමානසික භාවයක් මං අත ගැහුවොත් දැරදිලා නැහැ කියලා කියන්නේ අන්නේෝගි කිනේ සතවක හත්වෙනි දවසේ උපන්න අවස්ථාවේ කෙසේ හෝ ඉටු කරගන්න තමන්ගේ උවමනාව කොහොමරි ඉටු කරගන්නවා ඒ අවස්ථාවෙන් වින් කැප වෙනවා බොහෝ සංවේදී කලාවට බර කෙනෙක් බොහෝ සංවේදී කලාවට බර කෙනෙක් ඊළඟට අටවක අතිදාවනකාරී අතිදාවනකාරී පුද්ගලයෙක් මාති දාවන කාරි බොහොම ඉක්මනින් හැමදේම කරා ගන්න ඕනේ. හැම සිහිනයක්ම සිහින මවපු සැනින් ඉටු වෙන්න ඕනේ. එහෙම කෙනෙක් හරි කලබලකාරී. කලබලකාරීත්ව නිසා තරංග වලට හරි කැමති. තරංග වලින් ජයග්‍රහණය කරනවට වඩා පරාදේ වෙන එක ඉතාමත්ම උට සුලභ තත්ත්වයක් වෙනවා. ඊළඟට නවවක ඕනෑම පසුබෑමකදී පසු නොබසින සිත ඇති කෙනෙක් පසු බහින් නැති පසු බෑමක් ඕන වුණත් පසු බහින් අකමැති බොහොම වීරවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා නම උපන්න වීරවන්ත පුද්ගලයෙක් තමයි ඊළඟට දසවක නීතිගරුක ස්වාධීන සිතුවිලි ඇත්තේ බොහොම නීතිගරුක නීතියට ගරු කරන සමාජ සම්මත වලට ගරු කරන සමාජයේ රීති වලට ගරු කරන සමාජයේ වැඩිහිටියන්ට ගරු කරනවා දෙමාපියන්ට ගරු කරනවා ඒ වගේම සුදුස්ථාන සුදුස්ථාන දෙනවා මේ වගේ සමාජයත් එක්ක කෙටි සම්බන්ධකම් පවත්වාගෙන යන සමාජයත් එක්ක සුහදව ඉන්න චරිතයක් තමයි දසවක උපන්න 11ක උපන්නොත් දැන් මේ දස දසවක උපන්න අය තමයි හොඳ මේ මාක්ස් එකක් බලනගෙන අත්සේදින් කටයුතු කරගෙන මේ ගෙදරට වෙලා ඉඳලා මේ කොරෝනා වෛරසයෙන් බේරෙන්න උත්සාහ කරන ඒ කියන සෞඛ්‍ය නීති නිසි ලෙසම පිළිපදින අය අතර අගතැංග ෆස්ට් එකේ පළවෙනි තැනේ ඉන්න අය තමයි දසවක උපන්නුත් ඉතින ඊළඟට 11ක උපන්නුත් හිතට එන ඕනෑම දෙයක් ප්‍රකාශ කරන්න නිකන් විතට ආපු ගමම ඨග්ගන කියලා. සමහර අය ඒක හොඳට ගන්නවා, සමහර අය ඒක නරකට ගන්නවා. සංගමන තියාගන්න බෑ. කවුරුයි මොකක් හරි කිව්වොත් ඒක හිතේ තියාගෙන ඉන්න බෑ. ඉක්මනට කියන්න ඕනේ කියලා දානවා. හොඳ හෝ නරක කියලා දානවා. කිසි දෙයක් හිතේ කහටක් නැති අය ඉන්නවා කියලා කියන්නේ නැහැ.
මෙයාගේ නම් හිතේ කහටක් නෑ. එහෙම අය තමයි 11කය. 12කය තමාට නැති කිසිම දෙයක් තමාගේ කරගැනීමට අකමැති. තමාට නැත්නම් අනුන්ගේ දෙයක් ගන්න කිසි දවසක් කැමති. මුළු ජීවිතේම සතුට වෙනුවෙන් කැප කරන අනුන්ගේ දෙයක් කිසි වෙලාවක ගන්න බලාපොරොත්තු වෙන්න නැති. ඒකම දෑවැදි බලාපොරොත්තු වෙන ස්වාම්පුර්ස බිහි වෙන්නේ මේ දුලස්සකේ. දෙලස්සකේම 13 වෙනි තිති උපන්නා. ඉතාමත්ම ආත්මార్థකාමී කටයුතු කරගෙන තම ස්වාධීනත්වය අගය කරන ආත්මార్థකාමී තමන්ගේ ස්වාධීනත්වය තමයි මුල. තමන් ස්වාධීනයි අනිත් අය ගැන මුකුත් බලන්නේ නැති ටිකක් නෙවෙයි විශාල වශයෙන් ආත්මార్థකාමීව ඉන්න අය තමයි ගොඩක් මේ තිතිය උපදින අය. දේශපාලකයෝ ගොඩක්ම මේ තිතිය උපදින අය. 13 ඉතම සුවිශේෂ 13 තිතිය උපදින අය මේ ටික ආත්මార్థක විශාල වශයෙන් ආත්මార్థක. හැබැයි ආත්මార్థකාමී බව පෙන්වන්නේ නැති සුවිශේෂ භාගයක් තියෙන ස්වාධීනත්වයට ගරු කරන ආත්මార్థකාමී බව පිටට නොපෙන්නන ආත්මార్థකාමී තමන් වෙනුවෙන්ම කටයුතු කරන අය. ඊළඟට 14 සුදුස්සක සුවිශේෂ පුද්ගලයන් වන අතර අතමිට සරුසාරාය. අපේ අතමිට නැති වුණත් යාගේ හිතමිට නම් අඩුපාඩුවක් එන හිත බොහොම සතුටින් ඉන්න අතත් නැතත් සතුටින් ඉන්න ජීවිත තමයි 14 වෙනි තිතිය උපන්නා. ඊළඟ 15 වෙනි තිතිය පසළොස්සක දවසක උපන්නොත් ඒ කියන්නේ පුර පසළොස්සක දවසේ සතුට සාමය සෞභාග්‍ය පිරි ජීවිතයකට හිමිකම් කියනවා. බොහොම ආගමට නඹුරු සිදුවිලි පහළ සතුට සෞභාග්‍ය තියෙන කෙනෙක්. ඊළඟට අවපක්ෂි පැලවී උපන්නොත් යහපත් දිවිය ගත කරනවා. නොපෙනෙන ලෝක පිළිබඳව විමසිලිමත් වෙනවා. ඒ ඇතන ජ්‍යොතිෂ්‍ය වගේ දේවල් පොඩි වැඩි අවධානයක් යොමු කරන්න නොපෙනෙනදී ඒකන භෞතිකවාදියෝ බිහි වෙනවා අඩුයි පැලවී. අවපාලවී භෞතිකවාදියෝ බිහි වෙනවා අඩුයි. ඔබට චින්තනවාදීන් තමයි මේ පැලවී උපදින්නේ. මේ චින්තනවාදී තාමත් ඈතට විහිදෙනවා. කාලය පරාසයක් නැතුව විහිදෙනවා. මේ විහිදෙන පරාසය විශ්වාස කරන අය තමයි පැලවී උපදින්නේ. නොපෙනෙන ලෝකේ යම් යම් දේවල් ගැන හිතන පතන අය තමයි පැලවී උපදින්නේ. නැත්නම් දියවක ඕනෑම දෙයකදී තර්කයේ ඉදිරිපත් කරන ඕනෑම දෙයක් තර්කානුකූලව වෙනවා. ඒ තර්ක වලට ගැලපුණ නැත්නම් ඒ ප්‍රතික්ෂේප කරන මේ අය තමයි භෞතිකවාදී. මේ තිතී උපදින භෞතිකවාදී. මෙයාට තර්ක පේන්න ඕනේ. පේනුන් නැත්නම් ඒ පිළිගන්න. පේන්න ඕනේ ඔප්පු කරන්න ඕනේ. මේ අස්පන අපිට සිදුවෙන දේවල් විතරක් පේන්නේ නැති මානෙක යමක් සිදුවෙනවා කියලා විශ්වාස කරන්න. තමාරය මේ තිති උපන්න අය තමයි අහන්නේ. බුදුහාමුදුරුව උපන්න කොහොමද ඔප්පු කරන්නේ? ඒවා බුදුහාමුදුරුව කිව්ව දේශනා කරලා ඒවා මට විශ්වාස නෑ. ලබනාත්‍යයක් තියනවද? නෑ එහෙම එකක් නෑ. මේ වගේ අදහස් දරන කෙනෙක් තමයි අව දියවක උපදින්නේ. ඊළඟට තියවක පරාර්ථකාමී උත්සාහවන්ත තර්කානුකූලව කටයුතු කරන කෙනා තර්කානුකූල තමයි. හැබැයි පරාර්ථකාමී අනිත් අය ගැන හිතනවා. අනිත් අයගේ සිතුවිල්ලට අවස්ථාව දෙනවා. පොඩ්ඩක් තර්ක අනුකූල භාවයක් තියෙන බව මධ්‍යස්ථ ජීවිතයට ගරු කරන කෙනා. ඊළඟට 4 වෙනි ජලවක ඉතාමත්ම සෘජු ගතිගුණ තියෙන ඉතාමත්ම දියුණු වන අදහස් තියෙන හොඳ චරිතවත් කෙනෙක් පහළ වෙන්නේ 4 වෙනි තිතියේ. එහෙනම් ජලවක තිතිය. ඊළඟට අව විසේනිය පස්වන තිතියේ හැමදේම හොඳ අවබෝධයෙන් කටයුතු කරන අනුන්ගේ සාමය අනුන්ගේ සම්බන්ධකම්
අනුන්ගේ සහජීවනයේ පිළිබඳව හොඳට හිතන අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් හොඳ සමාජශීලී දේශපාලකයෝ මේදී උපදිනවා හොඳ සමාජශීලී දේශපාලකයෝ හොඳ සමාජශීලී සභාපතිවරු මේදී උපදිනවා සැටවක නිර්මාණාත්මක තාක්ෂණයේ නැඹුරු දක්ෂතාවයන්ගින් යුක්ත මේ තාක්ෂණයේ නැඹුරු මෝටර් මැකේනික් වගේ මේ වගේ අය මේ අව සැටවකේ මත 6 වෙනි තිතී උපදිනවා අව සැටවකේ උපදිනවා ඒ වගේ තාක්ෂණය හොඳට දැනුම යන තීරු ගන්න පුළුවන් තාක්ෂණයේ වේදීන් උපදිනවා ඊළඟට 7 සැටවක නායකත්වයේ සුදු චරිතය වලින් හෙබි බුද්ධලේක නායකත්වයේ සුදුසු චරිතවත් බුද්ධලේක හැබැයි මේ අය සමාජයේ අද පළවෙනි තැන නැතත් මේ අය මලක් ඒ අය පිළිබඳව කතා කරන අය බවට පත් වෙනවා මේ සුවිශේෂ චරිතවත් අය හොඳ නායකයෝ ඊළඟට 8 අව 8වක තිතියේ අට තිතිය අටවෙනි තිතිය අවබෝධයෙන් කටයුතු කළද මද කපටි සූර අය වෙනවා ටිකක් ඕන දෙයක් පොඩි අවබෝධයක් තියෙනවා නමුත් යා අවබෝධ කරගත්තද අනිත් අයගෙන එච්චර ලොකු විදියට හිතන්නේ නැති තමන්ගේ අවස්ථාව පිළිබඳව වැඩි කොට සිතන කෙනෙක් ඒක කපටි කියලා කියන්නේ ඒක කපටි පොඩි සූර ගතියක් තියෙනවා ඕන තැනේ රිංගල යන උත්සාහ කරනවා මේ අය සමාධිය හිටින්නවා ඊළඟට නවක ධනිය ලැබෙනවා ඒ වුණාට ධනිය ගැන පිළිබඳව ඉච්ඡර ලොකු දැනීමක් වමනාවක් තැකීමක් නැති කෙනෙක් කලාවට බර තාපසගත වූ තියෙන කෙනෙක් තමයි නවක උපදින්නේ දසවක මේ අවපක්ෂ දසවක හැම එකේදීම බාධක ඇතිවන අතර මේකක්ම අතරදී බාධක ඉවසන්න බැරි අය. මේ තමයි අහිංසක ජීවිතය විදිහට ගත කරනවා. බාධක කොච්චර වුණත් කමන්නේ බාධකම පුදම පිට පටවගෙනම යන අහිංසක ජීවිතයක් බවට පත් වෙනවා. හැබැයි මේ අපි කියන ඒවා මේ සත්‍යාවන් විතරයි. අපි මේක දැනගත්තම අපි මේ තත්ත්වයෙන් මිදෙන්න අපේ සිත් ශක්තිය වෙනස් කරගෙන දුහුණු කරගන්න පුළුවන්කම තියෙනවා හොඳ දේ වැඩි කරගන්න පුළුවන් නරක දේ නැති කරගන්න පුළුවන් වේලා තුනින් දැනගත්තා ඊළඟට දොළොස්වක උපන්නොත් අයි 11වක උපන්නොත් උගත් උනා එය භාවිතා නොකරන කෙනෙක් වෙනවා දැනගත්ත දේ දනුම කොච්චර තිබුණත් පොත් කොච්චර කියවල හිටියත් ඒක භාවිතාවට ගන්න නැති කියයි නෝනේ. ඒක තමන්ගේ භාවිතාවට ගන්නේ නැහැ. ඊළඟට අව දුරස්සක උපන්නොත් උපතින්ම දුක උරුම කරගන්න අය උපතින්ම දුප්පත් ගෙදරක උපදින උපතින්ම අනුන්ගේ පණිවිඩ ගෙන යන අනුන්ගේ පණිවිඩ කරුවේ අනුන්ගේ යටත ජීවත් වෙන්න පුද්ගලයෙක් බවට තමයි උපදින්නේ හැබැයි වෙනස් කරගන්න පුළුවන් 13 තෙරස්වක ඔබද දුක මුල් කරගෙන උපදින කෙනෙක් දුක මුල් කරගෙන උපදින හැබැයි දුකින් ගොඩ යන සැලසුම් ඔබට දෙවෙනවා ඔබ හොඳ ට්‍රැක් එකකට වැටුණොත් හොඳ මාර්ගයකට වැටුණොත් හොඳ ගමනක් යන්න පුළුවන් 15වක අමාවක දවසේ අඳුරුම දවසේ උපන්නොත් සරලචාම් අඩුවෙන් කතා කරන වැඩියෙන් වැඩ කරන කලක් ජීවත් වෙන හොඳ චරිතයක් බවට පත් වෙනවා මේක තමයි මේ තිතිය අනුව ජීවිතයට උපදිනොත් ඒ අයට මේ තිතිය බලපාන හැටි මේ ඒ ලග්න වලට මේ තිතිය තවත් විදිහට බලපානවා නැකත්වලට ලග්න වලට මේ තිති වෙන වෙන විදිහට සුභාසුභ වෙනස් වෙනවා. දැන් මේ තිති මේ සුභාසුභ කියුවට ඔබේ ලග්නයට
ඔබේ නැකතට ඔබේ නැකතේ අනුව දැන් පවතින කාරේ ඔබගේ ජීවිතේ විනාශකම් දුක් වෙන්න පුළුවන් ඒ පිළිබඳව අපි වෙන වෙනම ඉගෙන ගන්න ඊළඟට තවත් දිනයන් වලට ඔබ උපදින තිතිය ගැන අපි මේ කතා කරමු සූර්යාංශික ක්‍රමයට එන දින දිනයන් වලට විනාශකම් තියෙනවා ඒ විනාශකම් වලට අනුව මර යෝග දක්න යෝග ආදී යෝග අපිට බලපාන යෝග වලට අනුව අපේ උපති විනස ප්‍රතිපල විනස් බව එහෙම නැත්නම් පලාපල විනස අපිට දැනගන්න පුළුවන් ඒ වගේම නැක සුද්ධ කරගන්නටත් අපිට ඒ අනුව මර යෝග දක්න යෝග මේ තිති අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා දැන් අපි බලමු ඊළඟට අපේ තියෙනවා මේ රවි දිනයේ දින හතක් තියෙනවානේ රවි දිනය ඊළඟට චන්ද්‍ර දිනය කුජ දිනය බුධ දිනය ගුරු දිනය සුක්‍රු දිනය සෙනසුරු දිනය අපිට දින හතක් තියෙනවානේ මේ දින හතට මේ තිති වල වෙනස්කම් තියෙනවා රවි දිනයක හත නැකතේ විසිනිය ඉතාමත්ම හොඳම නැති විසම විස දවසක් රවි දිනයක හත නැකතේ විසිනියෙන් යමක් කරන්න ගියොත් කවදාවත් හරියන්නේ නැහැ නිසා බොහොම විසයි බොහොම නරකයි මේ දවස ඒ තිති ඒකම කුජ දිනේ රෙහෙන නැකතේ පසලොස්සක අමාවක කියන දවස් දෙකම හොඳම නැහැ කිසි දෙයකට බොහොම විස දිනය ඊළඟට ගුරු දින අනුර නැකත සහ දෙලොස්සක ඉතාමත්ම දරුණු තිතියක් වෙනවා මේ විදිහට අපේ ජීවිතයට තිති බලපාන ඇති අපි අද දවසේ ඉගෙන ගන්න මේ විදිහට තිතිය අපිට කොහොමද වෙන්නේ කියලා දැනගත්තා වගේ මේ තිතියම විතරක් අපේ ජීවිතයට සියලු දේ කරන්නේ නැහැ තිතිය දවස අපේ ගහන රටාව අපේ නැකත අපේ කරණය මේ සියල්ලම අපේ ජීවිතය ගැන හොයන්න නියදි බවටපත් අරම මුල් පාඩමකදී කිව්වේ ලෝකේ විධාන වශයෙන් විදුනට මහා විශේෂ කොටස් හතකට අපිට මේ කොටසක ඉන්න කියන්න බෑනේ මේ කොටසය මෙහෙමද කියලා මහද්දීප හතර බෙදුවොත් එක මහද්දීපයක් නම් කරලා කිව්වොත් අප්‍රිකානු මහද්දීපයේ ඉන්න මිනිස්සු කොහොම කළු පාට මිනිස්සු වුවත් හරිද බොකුටු ස්ත්‍රීන් මිනිස්සු වුවත් හරිද හැබැයි බොකුටු මිනිස්සු වැඩිපුර ඉන්න ප්‍රදේශයක් ලෝකෙ දිනවනම් ඒ අප්‍රිකානු මහද්දීපය එහෙම කිව්වත් හරිද මේකේ ඉන්නවා හැබැයි එහෙම නොවන අයත් එහෙම නොවෙන්නේ කොහොමද කියලා බලන්න අපතමාර විද ඒ පලාත ඒ රට ඒ රටේ දිස්ත්‍රික්ක ඒ පලාත ගම ඊළඟට කුඩා ගම නිවස මේ විදිහට වෙන වෙනම වෙනම බලන්න ගියාම අපිට හරියටම අප්‍රිකාවේ අහවල් රටේ අහවල් පලාතේ අහවල් දිස්ත්‍රික්කේ අහවල් ගමේ අහවල් කුඩා ගමේ අහවල් ගෙදර අහවලා මේමයි කියලා හරියටම අපිට කියන්න පුළුවන් ඒකම මේ තිතියත් එහෙමයි මේ තිතියෙන් උපදින ඕම එහෙම නෙවෙයි මේ අයත් වෙනස් වෙනවා හැබැයි මේ අයගේ ප්‍රධාන ස්වභාවය මේ තිතිය ලක්ෂණ වල පහත් වෙලා තිබෙනවා අප්‍රිකාවේ එයාගේ හැම කලු වුණා කලු නොවුනට හැම සුදු වුණත් ඒ දේශපාලන රටාවට යා යටත් වෙනවා ඒ රටේ දේශපාලනේ මොකද්ද ඒ දේශපාලනේට යටත් වෙනවා පොඩ රෞද්‍ර යුදමුදාවට මුල්තැන දෙන රාජ්‍යයන් තියෙන්නේ අප්‍රිකාවේ ඒ රාජ්‍යවල ඒ දේශපාලන රටාවලට ඒ දේශගුණික රටාවලට ඒ කාලගුණික රටාවලට සුදුුණක් කළුුණක් බව මොන බාන සිද්ධ වෙයි ඒ වගේ තමයි මේ තිතියෙන් උපදින අය මේ තිතියේ ප්‍රධාන ලක්ෂණ කීපයක අයිතිකාරයෝ වෙනවා ඒක අමතක කරන්න එපා
අපි බලමු මේ චන්ද්‍රයා මුල් කරගෙන අපේ ජීවිතය කියවන හැටි නිර්ගණින් අපිට මේ චන්ද්‍රයාට මුල් කරගත්ත ඉගැන්වීමේදී අපිට උගන්වන පැය 60ක් මේ චන්ද්‍රයා දවසකදී එම තිතියකදී මේ ලෝකෙ වටේ යන්න ගත වෙන කාලය සිංහල ක්‍රමයට කියලා අපි සමහර කියන්නේ චන්ද්‍ර ක්‍රමයට 60ක් වෙනවා පැය 60ක් අපි ඉංග්‍රීසි ක්‍රමයට සූර්ය ක්‍රමයට පැය 24ක් විදිහට දකින මේ පැය ප්‍රමාණයම සමානයි පැය 24 සමානයි පැය 60 මේ දෙකේ වෙනසක් නැහැ මේ දෙක ගණනය කරන ස්වභාවය සහ නියදියේ වෙනස් නියදිය එක වුණාට මේ ක්‍රමවේදයේ වෙනස්කම තමයි තියෙන්නේ පැය 60 සමානයි පැය 24 ඒක සාමාන්‍ය මෙයන් වෙන්නේ දැන් අපි දැන් පාවිතා කරන වර්තමාන පැයක් විනාඩියක් අපි භාවිතා කරන විනාඩියක් චන්ද්‍ර පැය දෙකමාරක් එක විනාඩියක් චන්ද්‍ර විනාඩි දෙකමාරක් වෙන පැයනේ දෙකමාර වෙන්නේ විනාඩි ඊළඟට චන්ද්‍ර පැය දෙකම ඒ කියන්නේ සාමාන්‍ය භාවිතා වෙන පැය එකක් එක වැඩි කරාම දෙකමාරෙන් එතකොට පැය දෙකමාරක් වෙනවා චන්ද්‍ර පැය එක දෙකමාරෙන් වැඩි කරනවා ඒතර පැය දෙකමාරක් වෙනවා එතකොට සාමාන්‍ය පැයක් චන්ද්‍ර පැය දෙකමාරක් වෙනවා සිංහල පැය දෙකමාරක් වෙනවා එතකොට පැය 24 වැඩි කිරීම දෙකමාර පැය 60 මේ විදිහට තමයි සිංහල පැය ගණන් කරන්නේ හොඳට මතක තියාගන්න විනාඩි 1ක් දෙකමාරෙන් වැඩි කරාම විනාඩි දෙකමාර ඒ සිංහල පැය දෙකමාර සාමාන්‍ය පැය 1ක් විනාඩි දිකාමාරෙන් වැඩි කරාම පැය දිකාමාර දවස් 24 දිකාමාරෙන් වැඩි කරාම පැය 60 මේ විදිහට තමයි අපි සාමාන්‍ය සිං පැය සංඛ්‍යාව සිංහල පැය වලට හරව ගන්න පැය 60ට හරව ගන්න ඒකම මේ චන්ද්‍රයාගේ ඉගැන්වීම් වලට අනුව මේ චන්ද්‍ර ඉගැන්වීම් කරන කොටගෙන තවත් ඉගැන්වීම් වාසියක් මේ හැම ඉගැන්වීමක්ම එකින් එකට පෙලින් පෙලට ලස්සනට කියන්න හදන නිසා ඔබට සමහර විට මේ වැඩසටහන් මුල් වැඩසටහන් ටික පොඩ්ඩක් කම්මැලි වෙන්නත් ඉඩදී කොහොමත් අධ්‍යාපනය කියන එක ආසාවෙන් හිතට හදාගෙන ආසාව අධිව වමනාවෙන් ඒට අවතීර්ණ වුණ තමයි අධ්‍යාපනයේ පිහිටේ. එහෙම නැත්නම් අධ්‍යාපනයේ සතුට මුල් කරගෙන ඇති වෙන එකක් නෙවෙයි. අධ්‍යාපනයේ දැනුම මුල් කරගෙන ඇති වෙන එක. විනෝදාස්වාදයේ අධ්‍යාපනය තුලින් දෙන්න බොහොම අමාරුයි. හැබැයි සමහර විට අපිටත් ඔබට පොඩි වින්දනයකුත් එක්ක මේ දැනුම ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කරුණු කාරණාවලට යනවා. හැබැයි හැම කාරණයකදීම ඔබ ජෝකර් කෙනෙක් වෙන්න ගියොත් එහෙම අපිට ඔබට දැනුම දෙන්න බැරුව යනවා. ඒ නිසා බොහොම අවධානයෙන් බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක මේ වැඩසටහනත් එක්ක බොහොම ලෙන්ගතුව බැඳී ඉන්න ඔබට දැනුමත් ලැබී ඔබගේ ජීවිත සාර්ථක කරගන්නට ඔබගේ අසල්නසියාගේ ජීවිත සාර්ථක කරගන්නට පවුලේ අයගේ ජීවිත සාර්ථක කරගන්නට හොඳ පාදමක් හොඳ දැනුමක් අපිත් එක්ක බෙද හදාගන්න. අපි තවත් වැඩසටහනකින් දීපේකින් හමු වෙමු. ඔබ සැමට සුබම සුබ අනාගතය.